නමෝතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝතස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝතස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස තෙරුවන් සරණයි පිගත් හැමදිනාටම එවගේම තමයි පුුණ්‍යවන්ත උදෑසනක් වේවා කියලත් හැම දෙනාටම ප්‍රාර්ථනා කරනවා. එවගේම තමයි අද උතුන් පුන් පොහෝ දිනයක් ඒ පුන් පොහෝ දිනයත් ඔබ හැම දෙනාටම කුසලයට බරවිච්ච. පිනට ලැදිවෙච්ච යහපතෙහි යෙදෙන දවසක්ම වේවා කියල ප්‍රාර්ථනා කරමින් තමයි දහම් සිතුවිල්ලක් ඉදිරයේ තබන්නට සූදානම්බෙන් ඉතාමත්ම වැදගත්වන පොහොය දිනයක් තුළ ඔබේ හැම දෙනාගේම ජීවිතය දවස ආරම්භ කරන්නට මත්තිං බුදුරජාණන් වහන්සේ දේශනා කරපු දහම් අබවාදයක් ඔබේ ජීවිතයට එකතු කර ගැනීම මං නිශ්වාස කරනවා ඔබේ දෙලොව යහපතටම හේතුවෙන්නක් බව එනිසා ඔබට වැදගත්වන දහම්පාටයක් මෙ වෙලාවේදී අපි සාකච්ඡා කරන්නට සූදා නම් වෙන් පින්වත්න භාග්‍යතුන් වහන්සේගේ ශාසනයෙහි නිරත වෙන ගිහිියන්ට සහ පැවිද්ධන්ට භාගතුන් වහන්සේ යෝජනා කරපු උන්වහන්සේ අපිට උගන්නපු සංකල්පයක් තමයි සහ ධර්මතාවයක් තමයි සිල්වත්ව කටයුතු කිරීමේ වැදගත්කම සීලය එමනත්ත හික්මුණු බව දමනේවෙච්ච බව ශිෂ්ට සම්පන්න වෙච්ච බව කුසලයට සමාධයට ඒකාංගි කරගන්නට පුළුවන් සිතකය වචචනයක් නිර්මාණය කරගත්ත බව භාගතුන් වහන්සේ නිරන්තරයෙන්ම අගේ කරපු දෙයක් නිසාවෙන්ම ශිල්පද ආරක්ෂා කරද්ධ අද පොහේ දවසෙත් වැඩිපුර කතා කරන දෙ අස්්ටාංග සීලයඒවගේම තමයි පංචසීලය පිළිබඳව සිල්පද අතර අපිට දක්නට ලැබෙන වැදගත් එම නැත්තන් අප අප ජීවිතයේ දැඩී අවධහනයක් මනොකරන ශික්ෂාපදයක් තියෙනවා එ සික්ෂාපදය තමයි මුසාවාදා වේරමණ සික්කාපදන් සමාධයාමි කියනෙ එක මුස අවාදා කියල කියන්නේ ඇත්තටම අපිට පැහැදිලිව බණදන්න අපි ධර්මය අහලතියනි දන්නවා බොරු කීමෙන් ඇලකීම බොරුකීමෙන් ඇත්වීම ශික්‍ෂාපදයක් විදිහට භාගතුන් වහන්සේ පණවනු ඒක ලෝක සම්මතයට අනුවත් වගේම තමයි බුදුරජාණන් වහන්සගේ දේශනාවට අනුවත් අපි ගත්්දී මුසාවාදයෙන් වැලකම් උතුන් වෙන අතර මුසාවාදයහි නිරතවී මෙමනත්ම් බොරුකීමේහි නිරතවීම හැම දෙනාගේම ගැරහුමට ලක්කනද කියන්නේ අපි හැදෙනාව පිළිගන්නේ ඒ එහෙම වෙන්නේ ඇයි එ පශ්නයක්ත්තියවා එහෙම වෙන්නේ ඇයි කියලා ගද්දී මනුස්සේක අපි විශ්වාස කරනවා නං ඒ මනුස්්‍යයා කරන වැඩවලින් වගේම කවපැත්තකින් විශවාසයක් අපි ගොඩනගා ගන්නවා ය කියන දේවල් වලින්. වචනවලින්. වචන විශ්වාස කිරීම. ැන් අද ලෝකයේ බොහෝ දෙනෙකුට විශ්වාසය කියන වචනයගෙනවත්